අලුතින් හදාගත්තා යව් කියන පොහොට්ටු දේශපාලන පක්ෂය අද අර්බුද ගණනාවකට මතු වෙලා තියෙනවා. කතාවක් තියෙනවා හානා හීය පානාද හැරෙන් දෙනේ කියලා. ඒ වගේ අපිට දැන් පේනවා බොහොම පැහැදිලිව ඒ විකල්ප දේශපාලන වැඩපිළිවෙලට අනාගතයක් නැහැ කියන එක. අපි දැක්ක අද මාධ්‍ය ගත්තාම මේ හැම මාධ්‍යකම අද වාර්තා කරලා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය දෙදරීමට ලක්කේ කිය. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ தත්ත්වය උදා වෙනවා කියලා අපි කලින්ම දැක්කා. මොකද ඕනම දේශපාලන පක්ෂයක් බිහි වෙන්න ඕනේ ප්‍රතිපත්තියක් හා දර්ශනයක් එක්ක. ප්‍රතිපත්තියක් නැතිකොට දර්ශනයක් නැතිකොට එහෙම බිහි වෙන දේශපාලන පක්ෂ වලට අනාගතයක් නැහැ. අද පක්ෂ ලියාපදිංචිය ගත්තාම පක්ෂ 63ක් තියෙනවා මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වෙලා. හැබැයි මේ පක්ෂ 63 සමාජයට නම් අපි දන්නේ නැහැ. ඒ නිසා හැම දේශපාලන පක්ෂයක්ම විවිධ අරමුණු. අද මේ බිහි කරන්න හැදුව අලුත් දේශපාලන පක්ෂයේ ප්‍රධාන අරමුණු දෙක මොකක්ද? එක අරමුණක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් පිළිගන්නේ. අනිත් අරමුණ තමයි වෙනත් දේශපාලන පක්ෂයක බලල්ලතක් බවට පත් වෙලා ඒ වෙනත් දේශපාලන පක්ෂයකට වෙනම බලයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කරන එක. ඔය අරමුණු දෙක විතරයි අලුත් දේශපාලන පක්ෂයක් හදනවා නම් ඒ පක්ෂවලට උවමනා වෙලා තියෙන්නේ නැත්නම් අරමුණු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අරමුණු ඒ පහළ අරමුණු නිසා ඒවා රට වෙනුවෙන්වත් ජාතිය වෙනුවෙන්වත් මේ රටේ ඉදිරි දියුණුව වෙනුවෙන්වත් හැදෙන දේශපාලන පක්ෂ බවට පරිවර්තනය වෙන්නේ නැති නිසා තමයි අද දවසින් දවස ඒ ගොඩ අඩු වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හැමදාම කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය පයට විච්ච අරමුණු ඉරණම් තුනක් තියෙනවා. එක ඉරණමක් තමයි නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනිවාර්යෙන් එන්න වෙනවා. එහෙම නැත්නම් ලැජ්ජාවට එක්සත් ජාතික පක්ෂයට යන්න වෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රතිපත්ති පාවා දෙන්න බැරි කොට අවසානයේදී ගිහිල්ලා දේශපාලනේ සමු ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඉරණම් තුන තමයි අත් වෙන්නේ. ඒ නිසා අපි ආදරෙන් ආරාධනා කරනවා. හැබැයි මේ ආරාධනය කරනකොට අපි මීට පෙර තරුණ පෙරමුණ හැටියට සියලු අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කඩාගෙන යන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන කිව්වා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්න බෑ. ඒ නිසා තමයි අපිට ආරාධනා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැරෙන්නේ නැහැ. මීට පෙර මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙන්න තිබ්බ එහෙම වුණා නම්. ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ඉදිරියට යනවා. අපි ආරාධනයක් කරන්නේ මේ පක්ෂය කඩාගෙන ගිහිල්ලා ඉතාම කෙටි කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාඩුවක් කරන්න එපා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ඒකරාශි වෙන්න. එහෙම ඒකරාශි වුණේ නැතත් අපි දැවැන්ත විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ ගොඩනගනවා. ඒ ගොඩනගලා තව වසර දෙකක් යනකොට මේ රටේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරයේ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කරනවා. අන්න එදාට අපේ රට වෙනුවෙන් ගොඩනගන දැවැන්ත සන්ධානයකට අපි ආරාධනා කරනවා ප්‍රගතිශීලී අදහස් තියෙන රට ඉදිරියට ගෙන යන්න කැමති ජනතාවට ආදරය කරන සියලු දේශපාලන පක්ෂවලට එදා දැන් එන්න බැයි නම් එදාට අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අත්වැල් බැඳගන්න කියලා. එහෙම එන්න නොවි බැරි තැනට එහෙම නැවිත් බැරි තැනට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන නිසා මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රයේ කොඳුනාන්තිය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත් කිරීමේ ගමන අපි අනිවාර්යෙන් ඉදිරියට ගෙනියනවායි කියන එක ඊටාම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේ